රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉෂාරා පතිරාජ ප්‍රථමින් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත වැලි මිරිකා දිය ගන්නෝ යකඩ විකා පැණි බොන්නෝ IMF ණය ගන්නෝ අපිව විකා හප කන්නෝ අද ටෙලිවැකියෙන් රොෂාන්ගේ කමිටුව හරි නවලංගු කරයි නව ක්‍රිකට් තීරීම් කමිටුව පත් කරයි සභාපති උපුල් තරංග ප්‍රථමයෙන් දේශීය පුවත් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 420 වෙනි ටෙලිවැකිය අප මේ ලියමින් ඉන්නේ බදුත් එක්ක මේ දේශපාලන නඩයට ලැබෙන දිව්‍ය ලෝකේ හා අපේ ජීවිත තව තවත් අපායක් බවට පත්වන ආකාරය නේද මොකද දැනටමත් අපේ ජීවිත අපායක් බවට පත් වෙලා අවසන් පත් වෙලා නෙමෙයි පත් කරලා අවසන් නේද මුලින්ම එකක් මතක තියාගමු මේක මේ මහවුන්දලා කියන විදිහට ජනතාවාදී අයවැයක් නන් නෙවෙයි හොඳේ ඔව් මේක ඇත්තටම බදුවාදී අයවැයක් බදුවාදී අයවැයක් හොඳේ ඒ වගේමයි මේක ඇත්තටම IMF වාදී අයවැයක් IMF වාදී අයවැයක් මොකද මේ පාලකින්ට ඕනේ IMF එක කියන විදිහට වැලි මිරිකලා හරි කමක් නැහැ වතුර ගන්නට හොඳේ යකඩ මිරිකලා හරි කමක් නැහැ වතුර ගන්නට ඒ ගානටම තමයි මේ උන්දලා අපිව දැන් මේ මිරිකමින් ඉන්නේ මොකද මේ එහෙම කලේ නැත්තම් ඉතින් ආයේ ඔය IMF ණය වාරික වානනේ නේද ඔව් ලැබෙන්නේ නැහැ IMF දෙවනි වාරිකයේ තමයි මේ බදුවාදී අයවැය අපි මත පැටෙව්වේ නේද ඕන් දැන් අපේ දෙවෙනි ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 337 ඇමරිකානු ඩොලර් මිලියන 337 දෙනවා කියලා ඕන් ඊයේ නිවේදනය කරලා තියෙනවා හොඳේ දැන් ඉතින් රතින් එහෙම පත්තු කරන්නට යන්න එපා හොඳේ මේ ණය ලැබීම සාමකාමීව සමරගන්ට හරිය මේක ණයක් හොඳේ ණයක් ඔව් තෙල් නැව් කීපයක් විතරයි හරියට බැලුවොත් ගන්න පුළුවන් හොඳේ දැනටමත් මේ ආන් හොඳේ දැන්ටමත් මේ ආණ්ඩුව IMF එක කියන විදිහට නේද දිගින් දිගටම බදු එකතු කරගෙන ආදායම වැඩි කරගන්න ක්‍රියා කරමින් ඉන්නවා හරිය දැන් මේගොල්ලෝ අපේක්ෂා කරනවා ලබන අවුරුද්දේදී රුපියල් බිලියන හොඳේ බිලියන 900ක විතර වැඩිපුර මුදලක් එකතු කරගන්න හරිද මොනවයින්ද බදු වලින් හොඳේ ඒකටයි මේ සාපලත් බදු ක්‍රමය දැන් ආරම්භ කරලා තියෙන්නේ හරිය ලබන වසර සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3820ක්ලු හොඳේද දැන් ඇත්තටම මේ වන විටත් රටේ බුලත් විට විකුණන පුද්ගලයාගේ ඉඳලා රජයට බදු ගෙවනවා මේ වැට් එක ඔය 15% ඉඳලා 18% දක්වා 18% දක්වා වැඩි කිරීම වගේම මෙතෙක් වැට් ගහපු නැති භාණ්ඩවලටත් වැට් ගහILLත් එක්ක ආයේ ඔළුව උස්සලනම් බොරු පුතේ හරිය අපි එකක් කියන්නම් එක පාරක් හෝ වැට් වදින්නේ නැති භාණ්ඩයක් ඒ කියන්නේ තීරණ සිංහලෙන් කියනනම් වැට් එක වදින්නේ නැති එකම එක භාණ්ඩයක්වත් නැති ගානට වැට් ගහලා ඉවරයි හොඳේ මිනි පෙට්ටියටත් වදිනවා හරිය ඒ කියන්නේ සෑම පුරවැසියෙකුටම ජනවාරි ඉඳලා වැට් එක ගෙවන්නටම වෙනවා ඇත්තටම එහෙම සෑම පුරවැසියෙකුටම වැට් එක ගෙවන්න මේ බදු ගෙවන්න හැම පුරවැසියෙකුටම ආදායම් තියනවාද ආදායම් වැඩි වෙලාද නේද අපි ඒක සංඛ්‍යාලේඛනත් එක්ක අරන් බලමුද අර ජනහා සංඛ්‍යාලේඛනේද මොකද්ද එක කියනවා 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකට 74000ක් ඇතිලු හොඳේ මේ පහුගිය මාසයේ ගණන් වෙන්න ඇති ඒ කියන්නේ 74004ෙන් බෙදුවාම එක් අයෙකුට 18500කින් රුපියල් 18500කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ලු හොඳේ මේ
මේ ගාන හරි. ඔව් මේ ගාන නම් හරි. මොකක්ද හරි 14500කින් එක්කයිකට ජීවත් වෙන්න පුළුවන්. හොඳේ. හැබැයි ලංකාවේ නෙමෙයි. හරිය. ඕ මේ බලන්ට මේ ඔය හඳේ එහෙම පුළුවන්ද කියලා මේ ගානට ජීවත් වෙන්න මං හිතන්නේ හඳේ තමයි පුළුවන්. හොඳේ. දැන් බලමු රජයේ සේවකින් ඉන්නේ ලක්ෂ 15යි. ඒ අයට රුපියල් 10000ක් ඔන්න ලබන වසර අප්‍රේල් විතර වෙනකොට හරිය වැඩි වෙනවා අවුරුදු කන්ට. හොඳේ. එතකන් රජයේ සේවකින්ටත් මේ බඩු වෙනුවට කන්ට වෙන්නේ බදු. හොඳේ බදු. එතකොට විශ්‍රාමිකින්ට රුපියල් 2500ක් වැඩි කළා. විශ්‍රාමිකින් ඉන්නේ කී දෙනාද? ලක්ෂ 6යි. ඊළඟට ආණ්ඩුව දෙන ඔය අස්වැසුම නේද? ඒකත් කී දෙනෙකුට ලැබෙනවද දන්නේ නැහැ. හැබැයි මිලියන 2කට දෙනවලු. ඒ කියන්නේ ලක්ෂ 20කට. හොඳේ. දැන් මේ ටික එකතු කරලා බලමු. රජයේ සේවකයෝ ලක්ෂ 15යි. විශ්‍රාමිකින් ලක්ෂ 6යි. අස්වැසුම ලක්ෂ 20යි. එකතුව ලක්ෂ 41යි. මේ තමයි ආණ්ඩුව දෙන සහන නේද? නැත්තම් ආණ්ඩුවත් එක්ක ඍජු ගනුදෙනු තියෙන අය. රටේ ජනගහනය කොච්චරද? 2,20,00,000යි. ආණ්ඩුවෙන් බදු විතරක් ලැබෙන පඩි වැඩි වෙච්චි නැති. හොඳට මතක තියාගන්න. ආණ්ඩුවෙන් බදු විතරක් වදින කිසිදු වැටුපක් වැඩි වෙච්චි නැති 1,80,00,000ක්. කියද්ද 1,80,00,000 2,20,00,000 අර 41,00,000 අඩු කරගන්නකෝ. හරිද? එතකොට 1,80,00,000කට වැඩියෙන් කිසිම දෙයක් නැතුව ජීවත් වෙනවා. හොඳේ. මේ පිරිස අතර ඉන්නවා ධීවර ජනතාව. මේ පිරිස අතර ඉන්නවා ස්වන් රැකියා ලාබින්. මේ පිරිස අතර ඉන්නවා ගොවීන්. හරිද? ආ ගොවීන් කිව්වහම මතක් වුණේ උදැල්ලටත් අර වැට් එක ගැහුවේ. ඕං ආන් ඒ ගොවීන්. මේ පිරිස අතර ඇඟලුම් සේවකයින් ඉන්නවා. හොඳේ. මේ පිරිස අතර එදිනෙදා කුලි වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හොඳේ. රුපියල් 1,000ක් අද වෙනකන් ලැබෙන්නේ නැති වතුකම් කරුවන් ඉන්නවා. රැකියා විරහිත තරුණ තරුණීන් දහස් ගාණක් ඉන්නවා රට පිරිලගෙයිලා. ඉදිකිරීම් වගේම ඇඟලුම් ක්ෂේත්‍රවල බොහෝ අයට රැකියා හිමි වෙලා. හැබැයි ඉතින් ඔන්න මේ එක කතාවක්වත් ඉතින් ඔට්ටු නෑ පුතේ. හරිය. ජනවාරි ඉඳලා බදු අනිවාර්යයි. හොඳේ. විශේෂයෙන්ම වැඩ් බද්ද අනිවාර්යයි. ඇත්තම කිව්වොත් ජනවාරි සිට බහණ්ඩ හා සේවා බදු වලින් වැඩිම බර වැඩිම පීඩනය ඔබටයි මටයි. ඔව් අපි පිට එන පීඩනය අර නිව්ටන් හොයාගත්ත නේද? ඔව් ඒ පීඩන නියාමයනුත් කුඩු පට්ටම් කරලා දාන තරමටම වැඩි. ඒ තරම් පීඩනයක්. හොඳේ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය සහ බදු පීඩනය අපමත කියලා හොඳට මතක තියාගන්න. එතකොට මහ උන්දලට මැති ඇමතිලට මේ බදු පීඩනය නැද්ද? අනේ නැහැ. මොකද මේ රටේ මුළු ආදායමෙන් හොඳට අහගන්න මේ ගණන් හිලව් ටික. මේ රටේ මුළු ආදායමෙන් 52%ක් භුක්ති විඳින්නේ 20%ක් විතර වන මහා ධනවත් උන්දල සෙට් එක. මහා ධනවත් උන්දල සෙට් එක. සරලව තේරුම් අරගමු. මෙන්න මෙහෙම ටෙලිවිය කිය අවසන් කරන්න ඉස්සෙල්ලා ඕන් අපි මෙන්න මෙහෙම හිතමු. අපේ රටේ සමස්ත ජනගහනය මුළු රටේම ඉන්නේ 100 දෙනයි කියලා හිතන්ට. රටේම ඉන්නේ 100 දෙනයි. හරිය. එතකොට මේ රටේ මේ වත්කම් එහෙමත් නැත්නම් ධනයත් රුපියල් 100යි කියලා උපකල්පනය කරන්ට. හොඳේ. දැන් ඔය රුපියල් 100ක වත්කම් වලින් රුපියල් 52ක්ම හොඳේ රුපියල් 52ක්ම අයිති වෙන්නේ අර ජනගහනයේ 100ෙන් 20 දෙනෙකුට. ඔන්න බලන්ටකෝ. එතකොට 100 දෙනෙක් ඉන්න තැන 20 දෙනෙකුට අයිති වෙනවා රුපියල් 52. රුපියල් 100ෙන් 52. හරිද? කොහමද වැඩේ? එතකොට අර ජනගහනෙන් 80 දෙනෙකුට. ජනගහනෙන් 80 දෙනෙකු අතරම බෙදිලා යන්නේ අර රුපියල් 100ෙන් 52 ගියාට පස්සේ රුපියල් 48යි. බලන්නකෝ මේ අසාධාරණේ. හරිද? බලන්නකෝ මේ අසාධාරණේ. රුපියල් 100ෙන් රුපියල් 52ක් 20 දෙනෙක් අතර බෙදෙනකොට රුපියල් 48ක් බෙදෙන්නේ කී දෙනෙක් අතරද? 80 දෙනෙක් අතර. මොනතරම් ආදායම් විෂමතාවයක්ද? ආන් ඒ නිසා මැති ඇමතිලා සහ උන්දලාගේ හිතවතුන්ගේ කොහොමත් සැප කනේ. ඒ අයගේ සැප කනේ. මොකද ඒගොල්ලෝ අයිති වෙන්නේ ආන් අර 20 දෙනා අතරට. හොඳේ. ධනෙන් 52%ක් ඒ උන්දලා අත තියෙන්නේ. එතකොට අපි අයිති වෙන්නේ? අපි අයිති වෙන්නේ අර ඉතිරි 80 දෙනාට. හරිද? අපි අයිති වෙන්නේ ඉතිරි 80 දෙනාට. අපිට බෙදිලා යන්නේ රටේ අර රුපියල් 100ෙන් මේ 80 දෙනා අතර බෙදෙන්නේ කීයද? රුපියල් 48. ඉතින් අහන්ට දෙයක්ද නේද? අපේ දුක කනේ නෙමෙයි, අපේ දුක කරටි කඩාගෙන වැදෙන්නම වැදිලා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. හිතවතුන්
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ක්‍රිකට් අතුරු කමිටු ගැසට්ටුව අවලංගු කිරීමට නව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයට ඇමති හරින් ප්‍රනාන්දු අත්සන් තැබූ බවයි වාර්තා වන්නේ. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කරුන් ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමටයි එමගින් ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ. මෙරට ICC තහනම ඉවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. මේ අතර දෙවසරක කාලයක් සඳහා පත්කළ ක්‍රිකට් තේරීම් කමිටුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවශ නිවේදනය කර තිබුණා. උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස පත්කර ඇත්තේ අජන්ත මෙන්ඩිස්, ඉන්දික දසේරම්, තරංග පරණවිතාන සහ දිල්රුවන් පෙරේරා යන අයයි. මෙම තේරීම් කමිටුවේ පළමු නිලකාරය ලෙස දක්වා ඇත්තේ 2024 සිම්බාබ්වේ සංචාරය සඳහා ජාතික සංචිතය තෝරා ගැනීමයි. 225ම එකඟ වුණා දූෂිත වංචාකාරී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වෙන්නට ඕනේ කියලා. ඒ වෙනස් වීම ජනාධිපතිවරයාත් අනුමත කරා. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ අර පත් කරපු ඉන්ටරිම් කමිටි එක අහෝසි වීම තුල ආපහු ක්‍රිකට් පරිපාලනය යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඒ දූෂණ කණ්ඩායමට. මේක ප්‍රසිද්ධ වෙන්න කෑක් ගහලා ක්‍රිකට් දූෂිතයි මේකයි කිව්වට ICC මේ අපි පාර්ලිමේන්තුවේ කියලා කිසිම දෙයක් වැඩක් නැහැ. ඒක නොතේරෙන විපක්ෂ නායකවරයෙක් ඉඳීම ගැන මම කනගාටු වෙනවා. කිසිම දේශපාලන අතපෙවීමකට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. මට මතක හැටියට 33 වෙනි දවසට අද මේ ක්‍රිකට් අපි ගන්නේ. සවුත් අප්‍රිකා වලටත් පකිස්තාන් වලටත් ඉන්න ඉන්ටරිම් කමිටිස් කියන එක මම මතක් කරන්නට කැමතියි. විගණනයක් කළා මේ රටේ විගණනේ උත්තරීතර ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ නිල වශයෙන් ඒ වාර්තාව මගින් ඉදිරිපත් කළා තිබ්බා. ඒ කියන්නේ දූෂණය ආණ්ඩුව නිල වශයෙන් අනුමත කරනවායි කියන එක තමයි මේකෙන් පේන්නේ. මෙන්න සභාව සම්පූර්ණ අවුල් වෙනවා ඔබතුමා කරන වැඩි. ආණ්ඩුවේ 69 ලක්ෂයයි අයිතිය දෙන්න. මොකද්ද මේ කරන කැත වැඩි? හරි කඩේ යනවා කියලා සීමාවක් තියෙනවා. සමහර උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න. හැබැයි මම කරන්නේ 69 ලක්ෂයේ ඒ ඉල්ලීමයි කියන එක විශේෂයෙන් මම මෙතනදී සිහිපත් කරනවා. ඒක සිදුවීම සම්බන්ධයෙන් කිව්වා බොරු ආරක්ෂා කරන්න ඒ ගැසට් එකක් අයින් කරා කියලා. එහෙම එකක් වුණේ නැහැ. ICC තහනම ඉවත් කරගන්න අර ගැසට් එක අයින් කරගන්න නිසා වැරදි අර්ථකථනයක් කරන්න එපා. එම පුතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්.